ले कुमार उठे पनस एक दिन कुटे दुआले श्रीलंका पुदु चन पेरे मुने जनाधिपति अपेक्षक याट अक्रमा तिवर्याकिन अभियोगयाक ऐ पोहट्टुव में देशद्रोही क्रियाव अरगन्न कीला गोटाबे राजपक्षर युतुकमत तीनो में वेदिकावें कियन्न पास्कु प्रहारे पार्लिमेंतु तेरीम कारक सभावे वार्ताव पिलिबंद विपक्ष नायक वर्याके मतय චෝදනා තියන අය මේක තුලා වාර්තාවක් හදනකොට එක පක්ෂයක් ගායි. සැදසුලඟින් අම්බලන්ගුඩ දීවර යාත්‍රා තුනකට හානි. විතානේ කන්ටේනරයක් තුල තිබී මල සිරුරු 39ක් සුවා ගැනේ. In a tractor trailer near the UK capital of London, Julia McFarlane. මින්නේරිය මන්සන්දියේදී ඊ රාත්‍රිය සිදු අනුතරකෙන් පුත්කලයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අනුතර සිදු ඇත්තේ ළංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන්. මින්නේරිය මන්සන්දියේදී ඊයේ රාත්‍රිය 11:45ට පමණ මෙම අනුතර සිදුව තිබෙනවා. කොළඹ සිට මඩකලපුව දක්වා දහවණේ වූ ළංගම බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක මූණට මූණ ගැටි අනුතර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් 51 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු ළංගම බස් රථයේ රේදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. තුවාල ලැබූ පිරිස අතර පිරිමි පුද්ගලින් 32ක් සහ කාන්තාවන් 19 දෙනෙකු වෙනවා. ළංගම බස් රථයේ රේදුරුගේ අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතු වූ බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. එළඹෙන ජනාධිපති වරණ ජයග්‍රහණයත් සමග රටේ සමස්ත නිවාස ගැටලුව විසඳීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිරිබත්ගොඩ නගරයේ ඊයේ රාත්‍රියේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාස් ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් 2019 නිවාස අමාත්‍යංශය ගැන කතා කරනකොට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ තිබුණු නිවාස අමාත්‍යංශයෙන් ඒ වගකීම් වලින් මාහට තිබෙන්නේ 6න් 1යි. නිවාස විෂය අමාත්‍යංශ 6කට බෙදිලා තිබෙන්නේ. මේ සිද්ධිය සිදු වුණේ 94 වසරේ අමාත්‍යංශයේ කෑලි කෑලි වලට කැඩුවා. ඒ තත්ත්වය තුළ අපිට බැරි වුණා මේ නාගරික බල ප්‍රදේශවල නිවාස ප්‍රශ්නය විසඳීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. නමුත් මම ඔබ සීලු දෙනාටම කියන්න කැමතියි ළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග අමාත්‍යංශ 6කට කැඩිලා තිබෙන නිවාස විෂය එක මිටකට එක අතකට අරගෙන මේ රටේ සමස්ත ජනතාවගේ සමස්ත නිවාස ප්‍රශ්නය එක අමාත්‍යංශයක් තුලින් අපි මේ ප්‍රශ්නය විසඳනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. තමුන්නාන්සේලා පහුගිය කාලේ ජනාධිපතිවරුන්ට ජනාධිපති කුමාරවරුන්ට ජනාධිපති නෝනලට බැල මෙහෙවරකම් කරපු යුගය අපි මේ රටේ ක්‍රියාත්මක කරන්නේ නැත. අපේ වීරෝදාර රණවීරුවන් ඇතුළු බුද්ධිංශය ඇතුළු මුළු ආරක්ෂක ව්‍යුහයම නිර්දේශ පාලනීකරණය කරලා පාරවල් යතුබානෝ වෙනුවට කුණුබක් කියවුසනෝ වෙනුවට හොඳ වැටුපක් සහිතව හොඳ දීමනාවක් සහිතව අභිමානවත් ලෙස රණබිමේ රණවීරුවන් හැටියට ආත්මගෞරවය රැකගෙන ආත්මාභිමාණයෙන් තමන්ගේ රැකියාව කරගෙන යන්නට අපි ඉඩ ලබා දෙනවා. එතනින් නතර කරන්නේ නැහැ. මේ රටේ කුඩු ව්‍යාපාරයත් අපි සුණු විසුණු කරන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියමින් ඒ කුඩු ව්‍යාපාරය විනාශ කිරීමේ ගමන මීගමුවෙන් අපි ආරම්භ කරමුයි කියලා මම යෝජනා කරනවා. කුඩු කාර්යයන්ට සජිත් ප්‍රේමදාසගේ රජයක් තුළ මේ උත්තරීතර මාතෘභූමියේ එක බිම්මංගලකවත් අයිතියක් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
කඩාවැටී ඇති මෙරට ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ පැහැදිලි වැඩපිළිවෙලක් හා දැක්මක් ඇති තම කණ්ඩායමට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්. ජයග්‍රහණයෙන් පස්සේ තමුන්නාන්සේලාට වැඩ කරන ආණ්ඩුවක් අපි හදනවා. තමුන්නාන්සේලාට විනයගරුක ආණ්ඩුවක් අපි හදනවා. ඒ වගේම විනිවිදභාවයෙන් තියෙන ආණ්ඩුවක් අපි තමුන්නාන්සේලාට හදනවා. මේ රජය රාජ්‍ය සේවකයා ගැන කිසිම තැකීමක් කළේ නැහැ. රාජ්‍ය සේවකයාගේ අභිමානය කඩා දැම්මා. රාජ්‍ය සේවකයාට වැඩ කරන්නට දේශපාලන බලපෑම් වලින් තොරව නිදහසේ තීරණ ගන්නට ඇති හැකියාව නැති කරා. රාජ්‍ය සේවකයන්ව අභූත චෝදනා නගලා එදා FCID එකට ගෙන ගියා. වැඩ කරපු රාජ්‍ය සේවකයන් සමහර අය හිරගෙට ගියා. නැවතත් අපේ රජයක් යටතේ අපි රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. ඒ අයට මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නොබියව තීරණ ගැනීමට හැකියන පරිදි ඔවුන් අපි නීතියෙන් ආරක්ෂා කරනවා. අපි කෘෂි කර්මාන්තය පිළිබඳව වැවිලි කර්මාන්තය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගොවි ජනතාව වෙනුවෙන් විශ්වාසය තියලා තමයි එදා පොහොර සහන ආධාරය ලබා දුන්නේ. නමුත් මේ රජය ගොවි ජනතාව වෙනුවෙන්වත් වැවිලි කර්මාන්ත වෙනුවෙන්වත් කිසිම තැකීමක් ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි වැවිලි කර්මාන්තය කඩා වැටලා තිබෙන්නේ. අපි තොන්නම නැමැතුමත් සමග සාකච්ඡා කරා කොහොමද වතුකම්කරුවාගේ ජීවිතය ඉහළට ගන්න කියන එක. අපි ඔවුන්ට රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා පමණක් නෙවෙයි, ඊට එහා ගිය ඔවුන්ගේ පවුලේ ආදායම වැඩි කරගන්න ක්‍රමය අපි සාකච්ඡා කරා. නැවතත් මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්නට පැහැදිලි සලස්මක් අපි ළඟ තිබෙනවා. තමුන්නාන්සේලා මගේ කෙරෙහි විශ්වාසය තියන්න. පැහැදිලි සලස්මක් තිබෙන වැඩ කරන්නට පුළුවන් වැඩ කරලා පෙන්නපු අපිට විතරයි මේ ආර්ථිකය ගොඩගන්නට පුළුවන් වෙන්නේ. වත්මන් ආණ්ඩුව පළවා හැර ජාතික ජනබලවේගයේ යටතේ වූ අලුත් පාලනයක් මෙරට තුළ ගොඩනැගිය යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මොනරාගල පැවති ජන රැලියකදී. ඇයි ජනතාව චන්දපුරට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදීම පිළිබඳ බලාපොරොත්තු වී චන්දෙ දෙන්නේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳයි කියන. හැබැයි සිද්ධ වෙන්නේ මොකක්ද? ආණ්ඩුවක් හදලා ඉතා කෙටි කාලයක් යනකොට ආයේ ජනතාවට තීරුම් යනවා මේ ආණ්ඩුවක් වැඩි අපසර. අපිට කියපු ගමන් මේ කරන්න. ඒ නිසා ආයේ ඒ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා කල්පනා කරනවා. 2015 මහින්ද රාජපක්ෂගේ පාලනය බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගේ පාලනයක් හැදුවා. දැන් අවුරුදු 5 රට පාලනය කරමින් තිබෙනවා. 2015 මහින්ද ආණ්ඩුවෙන් බහණ්ඩවලට විශාල ලෙස බදු ගැහුවා. කිරිපිටි වලට බදු ගැහුවා. පෙට්‍රල් ඩීසල් වලට බදු ගැහුවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නැති කරලා වංචා දූෂණ වල කියලා පෙරළු ආණ්ඩුව බවට පත් වුණා. ඒ නිසා ජනතාව මොකද කරේ? 2015 ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හැදුවා. දැන් ආයෙ මොකද වෙලා තියෙන්නේ? ආයෙ වෙලා තියෙන දේ තමයි අලුත් හදපු ආණ්ඩුව දැන් ගෙදර යවන්න ඕන කියලා කල්පනා කරනවා. ඒක පරාද කරනවා. ඔව්, පරාද කරනවා. හැබැයි පරාද කරලා ගේන්න ඕන කවුද? 2015 මේ රටේ ජනතාව මේ රට විනාශන පත් කරයි කියලා ගෙදර යවපු මහින්දගේ පාලනය දාය හදන්න දුන්නා. නෑ, අපි තමුන්නාන්සේට ආරාධනා කරේ. රණින්ගේ ආණ්ඩුව පරාද කරනවා. 2015 දෙන්නට කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් වෙන්න බිලෝ. ඒ නිසා පරාද කරමු. හැබැයි පරාද කරලා ආපහු ගෙන්නේ පැරණි ආණ්ඩුව. මේක අපිට උනාසල ගන්න. නෑ, අපිට උනාසලට කියන්නේ පරාද කරමු. හැබැයි අපි අලුත් ආණ්ඩුව අලුත් පාලනය නොවැම්බර් මාසේ 16 වෙනිදාට හදමු. ඉලකේ අපි ආවා. ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ගෙනීමට පොදුජන පෙරමුණ විරුද්ධ වන්නේ ඇයිදැයි කොටාවේ රාජපක්ෂ මහතා හෙළි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිරිබත් ගුණනගරයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ රාජපක්ෂ අපේක්ෂක මෑතුමා සඳහන් කරලා තියෙනවා එතුමා රණවිරුවන් ආරක්ෂා කරනවා කියලා. ඒක හොඳයි. ඒත් ඒක වචනට සීමා කරන්න එපා. ඇත්ත වශයෙන් තමා කැප වෙනවා කියලා වේදිකාවේ නැගලා මෙතුමා හිරිය දාණය ගැන සමාව ඉල්ලන්න.
පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාව පාස්කු ඉරිදා බෝම්බ ගැන වාර්තාව ඉදිරිපත් කළා. කොළඹට කොටි ඇවිල්ලා කීපාරක් ගැහුවද? එක වතාවක් තේරුම්කාරක සභාවක් දැම්මද? එක වතාවක් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාද? මම ප්‍රශ්න කළාම කිව්වා මට දේශද්‍රෝහියා කියලා. ඔක්කොම වහගත්තා. අද තේරුම්කාරක සභාවේ වාර්තාවයි යෝජනාවයි සියල්ලම ඉදිරිපත් කළා තියෙනවා. වේදිකාවේ නැගලා කෑ ගහන්න පුළුවන් අපි ජාතික ආරක්ෂාව අපේ අතේ තියෙන්නේ අපි සිංහල බෞද්ධයෝ කියලා. වචන එකක් ක්‍රියා කරන එක තව එකක්. ඔන්න ඔය ඇයි අද ජාතික ආරක්ෂාව ගැන කිව්වම ඇයි ජාතික ආරක්ෂාව පිළිබඳ අලුත් නීති ගේන එකට විරුද්ධ මොකද කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා අද අපිට ප්‍රකාශ කරන්න අද පාර්ලිමේන්තුවේදී ඒක ප්‍රතික්ෂේප කරා. දෙවනුව කියන්නේ අලුත් නීති වමනයි කියලා අපිත් පිළිගන්නවා. මම අලුත් නීතියක් ගේන්න පියවර ගත්තදී පාර්ලිමේන්තුවේ කවුද විරුද්ධ වුනේ? පොහොට්ටුව. ඇයි පොහොට්ටුව මේ දේශද්‍රෝහි ක්‍රියාව අරගන්නේ කියලා පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂට යුතුකමක් තියෙනවා මේ වේදිකාවෙන් කියන්න. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන බව පවසන ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපිට තරුණයෙකුට පහර දීම නරක ආදර්ශයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව පිටතට පැමිණි විපක්ෂ නායකවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. වාර්තාව සකස් කරන කණ්ඩායමේ යම් යම් චෝදනා ලැබුවා ඉන්නවා. ඉතින් ඒ චෝදනා තියන අය මේ එකතු වෙලා වාර්තාව කදනකොට එක පක්ෂග්‍රාහී වෙයි. නොයෙක් බොරු ප්‍රචාර මේ තාටියක් ඉස්සරහට යනකොට නොයෙක් විදිහේ බොරු ප්‍රචාර කරන්න පුළුවන්. ඊයේ ප්‍රසිද්ධියේ තරුණයෙකුට ගහනෝ දැක්ක අපි. අපේක්ෂකයා බලාගෙන ඉන්නවා. නවත්තන්න මහන්සි ගන්නේ නැහැ. ඉතින් මේ මැර දේශපාලනය හඳුන්වලා දෙනවා තමන්ගේම පක්ෂයට. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රකින්නිනව මිනිස්සුයෝ අර සුනුකයෝ වගේ ජාතිය ආරක්ෂා කරන්න එන මිනිස්සු පිස්සු සුනුකයෝ වගේ වැඩ කරොත් ගියොත් මම හිතන්නේ ඒක ඉතාම නරක ආදර්ශයක් වෙයි. ස්ථිරයි අනිවාර්ය. මූණින් පේන්නේ නැද්ද? මූණින් පේන්නේ නැද්ද? සමට අභිමානවත් ලෙස ජීවත්විය හැකි යුගයක් ගොඩනැගිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින ජයවර්ධන මහතා පවසනවා. කිරිබත් ගොඩනගරයේ ඊ රාත්‍රියේ පැවති ජනහමුවකට එක්කමෙන් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද? සජිත් ප්‍රේමදාස මහත්තුමා. එතුමට හොරකම් කරා කියලා චෝදනා නැහැ. මංකොල්ල කෑවා කියලා චෝදනා නැහැ. හොරුන් මංකොල්ලකාරයෝ කුඩුකාරයෝ ආරක්ෂා කරා කියලා චෝදනා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තුමා ඉතාමත් පිරිසිදු ජනාධිපති අපේක්ෂකයාට ඉදිරිපත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ රටේ අහිංසක දුකී දුප්පත් අසරණ ජනතාවගේ හදගැස්ම හඳුනන නායකයෙක්. එවැනි දේශපාලඥයෝ තමයි අපිට මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. එදා තිබුණු ප්‍රශ්න වගේම නැවත වතාවක් තෙල් මිල මේ ආණ්ඩුව තුල ඉහළට යනකොට මේ දීවර පාරට බැස්සා. මතක තියාගන්න අපි වෙඩි උණ්ඩෙන් උත්තර දුන්නෑ උන්ට. මෙතන ඉන්නවා පොලිසිය නිලධාරී හෘද සාක්ෂියට තට්ටු කරලා අහලා බලන්න. මිලියන 1.2ක් වෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයට අපි ලබා දුන්නා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ස්වාධීන කොමිසන් සභා ටික. වත්මන් රජයේ රුපියල් 50කින් වතුකම්කරු වැටුප වැඩි නොකරන විට නිහඬව සිටි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ඔවුන්ගේ වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන බව පවසන්නේයි එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොත්මලේ පැවති ජන රැලියක් අමතමින්. 2005 අපි ඉල්ලුවේ මේ රටේ යුද්ධය ආවර කරන්න කියලා. ඒ යුද්ධය ආවර කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කලපුරුද්ද පළපුරුද්ද දැකපුරුද්ද මේ සියල්ලත් එක්ක ආරක්ෂක ලේකම්වරයා හැටියට වගකීම ඉස්තර කරලා දුන්නා. පෝර සංආධාරය කපා හරිනකොට කටක් කැරියද සජිත් ප්‍රේමදාස වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 50 වැඩි කරගන්න බැරි වෙනකොට කටක් කැරියද සජිත් ප්‍රේමදාස දැන් කියනවා 1500ක් දෙනවා කියලා. රටට ආදරය කරන රටේ ජනතාවට ආදරය කරන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව අපි සියලු දෙනාම එකට එක්කලා ඒ ජයග්‍රහණ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා.
තම පාලනයක් යටතේ දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනසිත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ගාල්ලේ පැවති ජනහමුවකදී. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමුන් වහන්සේලාගේ වටිනා ඡන්දය ටැක්ස්රේ ලකුණ ලබා දෙන්න. ඒ ලබා දුන්නා දිනෙව්වද මම මේ රට හදන එක හදනවාමයි. හොර බොරු නැති රටක් වශයෙන් ඒ වගේම සියලු හොරු සියලු මංකොල්ලකාරයෝ සියලු දෙනාම නීතිය ක්‍රියාත්මක කළා නීතිය රැයට අහු කළා මේ සියලු දෙනාට නීතියෙන් දඩුවම් දෙනවාමයි. කිසිම හොරෙකුට මගෙන් සමාවක් නැහැ. රට විනාශ කරපු අයට රට බෙදන්න කතා කරන අයට රට බෙදන්න අස්සම් කරපු අයට මේ නීතියෙන් දඩුවම් දෙනවා. කෝටි 400ක් වියදම් කළ ජනාධිපතිවරණයක් කරලා පත් කරගන්නේ රටට කිසිම වැඩක් කරන්න බැරි නායකයෙක්. ඒ නිසායි අපි බගෑපත්තු ඉල්ලන්නේ මෙවර ජනාධිපතිවරණේ හරි පුද්ගලයා තෝරගන්න අවශ්‍යයි. මේ ප්‍රදේශයේ දිහා විතරක් බැලුවාම තේරෙනවා මිනිසුන්ට කොයිතරම් බොරු පොරොන්ද දීලා තිනාද කියලා. ඇයි අපි මේ තරම් ජනතාව දුක් කරන්නේ? මේක වෙනස් කරන්න කාලේ අවිල්ලා තිනා ශ්‍රී ලංකාවට බුද්ධිමත් කෙනෙක් තෝරන්න. මම මට ඡන්දේ දෙන්න දේශපාලන කරළියේ අලුත්ම තත්වයන් ගැන අද දවස වෙනුවෙන් මංජන ඉන්ද්‍රජිත් අඳින ටෙලි කාටුනේ දකින වෙලාවයි මේ. අම්බලන්ගොඩ දීවරවරායේ නැංගුරම්ලා තිබූ බහුදින දීවර යාත්‍රාවක සහ තවත් කුඩා දීවර යාත්‍රා දෙකක නැංගුරම් කැඩී ගසාගෙන ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ පළ පැවැත්වුණු අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මුහුද රළවීම නිසා යාත්‍රා ත්‍රිත්වය ගසාගෙන ගොස් දීවරවරායේ ගල් පැන්නක වැදී දැඩි හානි සිදුව තිබුණා. බහුදින දීවර යාත්‍රාව මේ නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර සිදු අලාභයේ ලක්ෂ 20ක් පමණ වන බවයි දීවරින් පවසන්නේ. කුඩා දීවර යාත්‍රා දෙකේ වටිනාකමද ලක්ෂ 20කට ආසන්න වනවා. මේ අතර ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ මුදුකාදණයකට ලක්ව තිබෙනවා. මේ නිසා ගාල්ල කුළුණ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලි වී තිබූ අයුරු අද පෙරවරුවේ දක්නට ලැබුණා. දිවයිනේ ප්‍රදේශ රැසක පවතින ගෘහස්ථ ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ විසඳීමට හැකි බව ගෑස් සමාගම් පවසනවා. ජාත්‍යන්තර ගෑස් නිෂ්පාදනයේ පහළ යාම මෙම තත්වයට හේතු වී ඇති අතර එම නිසා මෙරටට ගෑස් ආනයනයේදී ප්‍රමාදයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් කෘතිමව නිර්මාණය කිරීමේ අරමුණින් ගෑස් සංගවාගෙන සිටින සහ වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පානිතුරු පමණගම ප්‍රදේශයේදී නාවික හමුදා සෙබලෙකු ගමන්ගත් යතුරුපදියක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර වෙළඳසැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. යුද්ධයේදී මියගිය රණවිරුවන් සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සිහිපත් කරමින් ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධාන කරන දානමය පින්කමක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ පැවැත්වුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්. මීනගයා දුම්රිය පිළිපැනීමකට ලක්වීම හේතුවෙන් ඊයේ දිනේද ත්‍රිකුණාමලය හා මඩකලපුව බලා ධාවනී වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු වී තිබෙනවා. කෙසේ වෙතත් අවකන දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පිළිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය පිළිගත කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය බලධාරීන් විශ්වාස කරනවා.
වාර්තා කරන්නේ. බල්ගේරියාවේ සිට ලන්ඩන් දක්වා ධාවනය වූ මෘතදේහ සමගින් කන්ටේනර් රථයක් එසෙක්ස් නගරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහි තිබී මලසිරු 39ක් හමු වී ඇති අතර ඉන් 38ක් වැඩිහිටි මලසිරු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා. තරුණයෙකුගේ මලසිරුරක්ද ඒ අතර වූ බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු මොරිස් රොබින්සන් නැමැති ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ලිබනන් රජයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා ව්‍යාපාරය වෙනුවෙන් අද දිනේ දහස් සංඛ්‍යාත ජනයා වීදිබස තිබුණා. රජයේ වගකියුතු බලධාරීන් සිය දුරවලින් ඉල්ලා අස්විය යුතුයැයි සත්වනි දිනටත් විරෝධතාව වෙනුවෙන් එක් වූ ජනතාව රජයට බල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ. දුරකථන ගාස්තු සහ බදු මුදල් ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය ඇරඹි අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මහජන විරෝධතාවය නිසා සිය දුරවලින් ඉල්ලා සුණා. කෙසේ වෙතත් මේ දැවැන්ත විරෝධතාවයේ හේතුවෙන් මාර්ගයේ ඇතුළු පොදු ස්ථාන රසක් අවහිර වී තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. ලෝක ශූරතා හමුදා ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නට නිමාලි ලියනාරච්චියේ සමත් වුණා. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකට පදක්කම ශ්‍රී ලංකාවට දෙනා දුන්නේ සුමේද රණසිංහ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරඟ සංචාරය එකම පුහුණු 20x20 ක්‍රිකට් තරගය අද පැවැත්වීම නියමිතයි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයේදී 20x20 තරඟ තුනකට සහභාගී වීමට නියමිතයි. තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන එකම පුහුණු 20x20 තරගය අද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත වැත්තේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී. මේ තරගයට සහභාගී වන දෙපළෙහි ක්‍රීඩකයින් ඊයේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හමු වුණා. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායමේ සමනායකවරුන් ලෙස පීටර් සිඩ්ල් සහ ඩෑන් ක්‍රිස්ටියන් නම් කර තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම අද තරගයට එක්වන අතර ඒ අතරට ක්‍රිස් ලීන්, බෙන් කටින් සහ ෆවඩ් අහමඩ් ඇතුළත් වෙනවා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක්වන අතර පාකිස්තානය සමග පැවති 20x20 තරගාවලියට එක් නොවුණු කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර 20x20 තරගය අදපසුරු 1:40ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟ තුනකින් සමන්විත 20x20 තරගාවලියේ පළමු තරගය එළඹෙන ඉරිදා ආරම්භ වීමට නියමිත වැත්තේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹදී පැවැත්වුණා. 35 වනවරට පැවැත්වෙන මෙවර තරගාවලිය මෙම සති 30 වනදා සිට නොවැම්බර් 3 වනදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට අධික සංඛ්‍යාවක් එක්වු නැති බවටයි සංවිධායකයින් අපේක්ෂා කරන්නේ. ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. රාත්‍රී 6:45ට ප්‍රධාන